අප සෑමතිනම ධර්මසාකච්ඡාාවසඳහා නමස්කාරීකීම. නමෝතත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධත් අද මෙම ධර්සාකච්ඡාව අපි පැවැත්වීමේ කටයුතු යොදා ගත්තේ කොළඹ කින්කුසල ගැවේසිී සාකහා සංගමයේ ශ්‍රාවකත්‍රාවිකාවන්ගේ අනුග්‍රහය ඇතිව එම ධර්මසාකච්ඡා පැවැත්වෙන ස්ථානය වන කෝට්ටේ දේවානන්ද නාහිමපාණන් වහන්සේගේ පුරාණ විහාරස්ථානයේදී අද මේ පටි ගැත කිරීම අපි සිද්ධ කරන්නේ ඒ සඳහා මේ වෙලාවටට අපගේ ශ්‍රාවකතරකව බෝධනෙක් පැමිණ සිටිනවා. අපගේ පරිවේ නරිපතිස්වා ඉන්්‍රයාාණන් මහන්සේද වැඩම කර සිටිනවා ධර්මසාකච්ඡාවචට සවන්දීම සඳහා අපි විශේෂයමුන් වහන්සේලාගේ අනුග්‍රහය බලාපොරොත්තු වෙනවා අපගේ ධර්මසාකච්ඡා පිළි බඳව යම් යම් අඩුපාඩුකන් තිබෙනවානං, කරුණු ුත්තපිට උන්හන්සේලා සමග සාකච්ඡා කරන්නට පුළුවන්. අද අපි මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවසිෙන් යොදාගන්නේ පත්සුගිය පුන්පොහෝදින අපි කළ සෝතාපන්න චින්තන මනෝභාවයට අපි පත්වන්නේ කෙසේද ශෝතාපන්න චින්තනයේ ජීවත්වීම ගිහි පැවිදි දෙපක්ෂේටම අවශ්‍යද නැද්ද එසේ ජීවත් වනොත් අපගේ ලෞකික ජීවිතයත් සුගිට මුදිට තත්ත්වයට පත්කරගන්නට බැරිට යන ප්‍රශ්නය අප සාකච්ඡා කළ එදා ඒ සාකච්ඡාවෙන් පස්සේ අපගේ බොහෝ ත්‍රාවක ශ්‍රාවිකාව එපමනක්නවේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පවා මාසමක දුරකතනයෙන් සාකච්ඡා කර හලස්. පමණ සාකච්ඡා කලා වරින්වර ඒ අයගේ බොහෝ දෙනෙක් ඉල්ලීමක් වනේ සෝතාපන්න චින්තනමාර්ගේ දෛනික ජීවිතය ගත කරන්නට අනුගමනය කළයුතු ක්‍රම සහ විධිමොනුවද කියල මයිංහ හුවා. ඒෙන්මට පැහැදුලුනා මේ සෝතාපන්න මනූභාවේ අවශ්‍යතාවය ඒ අයට අවබෝධ වෙලා තිබෙනවා. එ නිසා, අපි මේ සෝතාපන්න චින්තනමාරිකගේ ජීවත්වෙනවා කියන්නේ කුමක්ද කියන එක අදත් අපි ටිකක් සැකවින් කල්පනා කරමු. අපි මේ ජීවිතය ගෙනියන්නේ මොනවයින්ද කියන එක අද මිනිස්සු දන්නේන. මෙ රට පුරාමයින්න බොහෝ දෙනා ලූවැසි ජනතාවත් දන්නේ නෑ මිනිසාගේ ජීවිතය ගෙනියන්නේ මොකින්ද කියලා. මිනිසාගේ ජීවිතය ගෙනියන්නේ. ඒ මනුස්්‍යයාගේ ශීත තුළ උපදින සිතුවෙලිවෙලින් බව අදදට අවුරුදු දෙදාක් හයිශීයකට කලින් ලෝවසි ජනතාවට බුදුන් වහන්සේ පැහැදිලි කරා. චිත්තන නීඇති ලෝකෝ කියන බුද්ධ වචනයෙන් අපිට පැහැදිලි වෙනවා. මේ ආධ්‍යාත්මික ලෝකය ක්‍රියාත්මක වෙන්න පවතින්නේ ගෙනියන්නේ. මිනිසාගේ සිිත තුල උපදින සිතුවිලිවෙලින්. මේක අවබෝධ කරගන්නට අමාරුදයක් නෙවෙයි තමන්ගේ හිතාශ්‍රය කරනවනම් තමන්ගේ චින්තනය දෙස තමම් බලනවානං අපි මේ උදේ නැගිට තැන ඉඳලා. රාත්‍රිය නිජගන්ට ඕන කියලා හිතෙන සිතුවිල්ලට යනකං. අපි යං කිසේ මනෝකර්මටිකක් කලා නං මනසින් කර්ම කලානං හිතල විතරක්. වචීකර්ම කරා නං වචනභාවිතා කරලා කතාබහ කලා නං ඒ වචීකර්ම සියල්ලත්. කායකර්මාපි කරනවා නං කලා නං දවස මුළුල්ලේ අතපය පාවිච්චි කල්ල ශරීරයේ පාවිච්චි කරලා ඒ සියලුම කර්ම සිිද්ධ වනේ. සිීතඇතුල උපදිනත් සිතුවිල හේතු කොටගෙන. එහම නං ජීවිතය ගෙනියන්නේ සිතුවිල් වෙලින්. එකයි චිත්තේ න නීඇති ලෝකෝ කියලා උන්වහන්සේ පැහැදිලි කරේ. අපි එක සද්ධාවෙන් විශ්වාස කරන්න නැතුව බුදුන් වහන්සීම දීශනා කලා කියලා උහන්ච අපිට ත්‍රද්ධාවෙන් විශ්වාස කරන්න කියලා නෑ. අප න්හන්ටේ නිතරම ගන්න කොට කියන්නේ දේශිස්සාමී කියාදෙමි සුනත් නුවන මෙහවල ඇවුකන් දෙන්න ශාධකන් මනසිකරෝත් ඒ කියලා දුන්න දීවල්ගෙන නුවනින් කල්පනා කරන්නට කියලා. අද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නෑ. ඉනිසා අපි අද දවසේ මේ සුළු කාලයක් තු අපි සාකච්ඡා කරමු මෙ සෝතා පන්න චින්තනේ ජීවත්වෙනවා කියන්නේ මොකද්ද කියලා. මෙ සෝතයේ කියනවච්චනය තමයි අද හුගාදුරට වරද්දගෙන කටයුතු කරන්නේ. මම හැම වෙලාාවකම සාකච්ඡා කරනකොට පෙන්නනවා. ශෝතය ඕගයේ කියලා භෞතිකලෝකේ තියෙන කුඩා දියදහරාව හා දරුණු දියදහරාවල් දෙක, අපේ චිත්ත සන්තානය තුළ ඇතිවන සිතවිලි පැහැදිලි කිරීමට බුදුන්හන්සේ උදාහරණ වසින් යොදාගත්තා. ඇයි එහෙම යොදාගත්තේ අර භෞතික ලෝකයේ තියෙන ශෝතයයයි ඕගයි අපේ ඇස් දෙකෙන් දැකල් අපිට කල්පනා කරන්නට පුළුවන්ගේ හැටි. ශෝතය කියන්නේ, Sea, Judite, verse, shoe, ි භහසාාවෙන් කුඩා දියදහරාවට ඒ කුඩා දියදහරාවෙන් අපිට කර දෙරයක් නැහැ. වැස්ස වෙලාවට පුංචි වතුරු පාරවල් ගලාගෙන යනවා වහලෙන් වතුර වැටෙනවා දොරකඩකාන්ුවේ ගලාගෙන යනවා අප එනකොට ගමන් බිම යනකොට අපිට පුංචි වතුරු පාරුවල් හම්වෙනවා ඒ වතුර පාරවල් වෙලින් අපිට කිසි කරදරයක් නෑ.ඒව සෝතය. නමුත් ඒකුඩා දියදහරාවල් මැහැ. වර්ෂවා දීහේතුවන් කරනකොටගෙන දරුණු දිය පහරුවල් බවට පත්වෙනවා. ඕග බවට පත්වෙනවා මේ දවස්තල අපිට පේනවා. අර ඉන්දුන්සිියාව පරැටවල් වල සුලිසුලන් හමලයි ප්‍රදේශවල මොනතරන් ඕගෝ ගරනවට කියලා. මිනිසුන්ට කොයි තරන් කරදරද කියලා අපිට පේනවා. ලොකේ දෙෙස බැලුහාම අන්නේ වගේ දරුණු. දරුණු දියපාරවල්ුවලට ඕහහි කියලා කියනවා. එම නං අපි සිතුවිලිත් මේ වගේ කුඩා සිතුවිලිවලින් පටන්ගන්නේ. අපිට අරමුණක් ගැටෙනකොටට අපේ නාමකය තුළ හිතෙන්ට පටන්ගන්නවා. ඒ හිතෙන ගැතිට තමයි චිත්්්‍ර කියලා කියන්නේ. චේතනීවෙන්ට පටන්ගන්නවා. ඒ චේතනයවීම තුළෙන්. අපි ඇහැට කනට නාසේට දිවට කයටයට මනට වදින අරමුණු හඳුනා ගැනීම සිද්ධ කරනවා ඒ අරමුණ කුමක්දකිල අපි දන්න දැනුමින් අතීට දැනුමෙන් අපි ලබා තියෙන අදදකම් අනුව අපිට අපකාව තියෙන දැනුම උපකාරී වෙලා ඒ අරමුණ හඳුනාගැනීම සිද්ධ වෙනවා එය අරමුණ හඳුනාගන්නකන් අපේ සිත තුළ ගලන්නේ ශෝත සිටවිලි කුඩා සිටවිලි අරමුණ හඳුනා ගැනීම අපිට කර දෙරයක් නෙවෙයි. ඉතිනින් පස්සේ අපේ චිත්ත සන්තානය තුළ එ අරමුණ කෙරෙහි අපේ තැන්පත්වෙලා තියෙන මනාප අමනාප මතක් වෙනවා ස්මරණය වෙනවා. මේ චිත්තතන්තානයේ තියනවා ශක්ති හතරක් යන්කිසිට කල්ලා ගැනීමේ ශක්තිය ග්‍රහණය කර ගැනීමේ ශක්තිය. ග්‍රහණය කරගන්න දේ ධාර්ණය වෙන ධාරණ ශක්තිය. ධාරණය වුණදේ අරමුණු හැප්වෙනකොට ස්මරණය වෙන මතක්වන ශක්තිය ඒක උඩු හිතර ගැනලා පවත්තන ශක්තිය, භවශක්තිය. මෙන්න මේ ශක්ති හතර මේ අරමුණු ගැටෙනකොට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අතීත දැනුුවෙන්. අරමුණ හඳුනාගන්නවා එකට තමයි අපි සක්කාය දිිට්ටය කියන්නේ සවකීය විදිහට දැකීම තමාගාව තැන්පත්වෙලා තියෙන විදිහට අරමුණ දකිනෝ. එතකොට මේ වි්ඥානීෙන් කරන්නේ ඥානයෙන් කරන්නේ දෙනගැනීම ඥාත කියන්නේ දෙනගන්නවා ඥාතියා කියන්නේ දැනගත්ත තැනැත්තා ඥාන කියන්නේ දැනගැනීමේ ශක්තිය අද දැනගැනීමී ශක්තිය කුමක්ද දැනගන්නේ කියලා බොහෝ දෙනෙක් දන්නින් න. මේවා අපිට උගන්නලා තියෙනවා බුදුන් වහන්සේ මෙ පාඩම සැරියුත්මා රහතන් වහන්ස තුගන්නලා තියෙනවා මහා වේඩල්ල සූත්‍ර දේශනාව බලන්ට මජ්‍යමිනිිකායි මූල පන්නා ශකේ මහා කොට්ටිට හාමුදුරෝහනවා හිංච විජානාති මොනහද දැනගන්නේ විඤ්ඥානීින්. විසලාමැහ්වා විඤ්ඥානය කියන්නේ මොකක්ද කියලා. එකොට ැරුත්මහරහතන් වහන්ටේ කියන විජානාති විජානාති විඤ්ඥානං විජානනය කරගන්නවා දැනගන්නවා දැනගන්නවා කියන ස්භාවයට කියනවා විඤ්ඥානයේ කියලා. ඇතකොට අපිට මේ ගැට ආරමුණ ඇහකණ නාසයේ දීවශරීරය මනකිනම ඉන්දියන් හයටම බාහිල ලෝකයේ රූප සබ්ද ගන්දරස ස් පර්ශෝ වදිනකොටට. ස් පරිෂ වෙනොට අපි දැනගන්ට ඕන ජීවත්තෙන්ට ඒ නිසා මනසමේ ස්වභාවේ තියෙනවා අප පැවැත්මටක උපකාර වෙනවා අපි ඒ අරමුණු දැනගන්නවා දැනගන්නේ තමාගාවතියනාට ීට දැනුමින්. එතකොටට ඒ දැනගන්නේ කුමක්ද කලාක තමයි කිංි විජානාට කුමක් ඉටරිපත් යහනා කුමක්ද දැනගන්නේ. මෙ අරමුණ පිළිබඳව කුමක්ද දැනගන්නේ අපි මේ විඤ්ඥානයෙන්. අපි මේක ගැ හිතන්න. අරමුණ පිළිබඳව අපි දැනගන්නේ කුමක් ලිකනකට සැරියුත් මහරහතන් මහන්සයේ මාවී දැල්ල සූත දේශනාාවවිි පිින්නවා සුකන්තීපි විජානාති දුක්කන්තීපි විජානාති අඩුක්කම සුකන්තීපි විජානාති ඔන්න දැනගන්නදී. අර අරමුණේ සැප ගැතියක් තියෙනවනං තමන්ට මිහිරිගත් යහපත් ගැතියක් අපිටක සුකිත ගැතියක්ත් තියෙනවන අන්න ඒක දැනගන්නවා. සුකන්ීි විජාති. දුක්කන්තීපි විජානාති, ඒකං යංකිලි දුක්කතත්ත්වයක් පීජනයක් තියෙනනම් ඒ පීඩන ස්වභාවය දැනගන්නවා. අදුක්හම සුකම්පී විජානාති, දුකක් සපක් නැති ස්වභාවය දැනගන්නවා. එතකොට උදීනම් මේ අරමුණු ගැටිනකොට අපි එ අරමුණෙන් තමන්්‍ර තමන්තුල තැම්පත්වෙලා තියෙන. දැනුමැස්මරණය වෙලා අර පරණ සැප දුක උපෙක්හා ස්වභාවීම නැවත ඇතිවෙනවා. එකට පට්ටි සංවීදනය කියලා. අර පරණ එක පරණ ස්වභාාවීම නැවත ඇතිවෙනවා. නිදර්ශනයක් ගත්තොත් පාරියන මනුෂ්්‍යා ලැක්ක මේ මනුෂ්‍යයික් කාමනාපයක් තියෙනවා නං. දැංවර්තමාර ොහොත එත්තේ මනුස්්‍යා දකි නොකොට අපිට මතුවෙන්නේ. අමනප ගටිය. උකයි ස්වභාවේ ඒ අමනාප ගටිය ඇතිවන්නේ තමංගාව තියනෙව මතක් වෙලා මෙනෙහි වෙලා උඩටනෙහිද. ඇති මේවා දකිින්ට පුළුවන් හරි සරලොව දකිින්ට පුළුවන්. තකොට්ට අන්න මනාප අමනාප ස්වභාවයන් අපේ හිතර නැවත මතුුණම අපේ සිටුවිලි දහරාව ශෝතය වශයෙන් පවතින් දෙනෑ. ගේ බවට පත්වෙනවා එතකොටට අර සෝතාපන්න මනුස්්‍යයා ඕගාපන්න වෙනවා මේ වචනය බුදු දහමෙන් අද කපල තියන්නේ. පොත්වල මේවත් තියෙන්ට ඇති මේ ඕගහ පන්න කියන එක අද මම දැකින්න කිසිමට ූත්‍රයක ඌූගාපන්න කියල වචනය භාවිතා කරනවා. තරං මේ සෝතාපන්න මනෝභාවේ නැති කරන්නට ක්‍රමහදල තියෙනවා. නමුත් අපි සංයුක්ත නිකාය දෙස බැලුවොත් පංච නිකායින් සංයුක්තනිකායේ පලවේ දේවතා සංයුක්තය පලවෙනි සූත්‍රය තියන්නේ ඕග තරණ සූත්‍රය දීවතාව ඇවිල්ල අහන්නේ මේ ශෝතය තරණ කරනය කනෙ වෙයි ඕගය තරණ කරන හැට අහන්නේ අද රටට අවශ්‍යන්නේ ධර්මතාවේ. මේ බුද්ධාගං කාරීන්ට සීමමා කර බදුන් වහන්සේ වදාළ ධර්මයක් නෙවෙේ.මැක ලෝවසි ජනතාවට උන්වහන්සේ දිරිපත් කරා. සුක්කි තැමුදිතැවැ ජීවත්තෙන්ට ක්‍රමයක් මේක ජීවන මාර්ගයක්.ක ජීවන මාර්ගයක් එකක උන්හන්සේ දිධාාව තක්ක සූත්‍රයේ ද පැදිලිවම ප්‍රකාශ කරනවා. ඉතිකෝමයාවිවටෝ කෙමෝ මක් ගෝසෝ වච්චිකෝපීචි ගමනී යෝ. මමල් දුවවෙලාට සුවසේ. ීතියෙන් සුක්හිට මුදිතව සුරක්ෂිතව ජීවත්වන්නට ජීවන මාර්ගය අකුදාකොට ඇත අද ලෝවැසි ජනතාවට නැත්තේ ජීවන මාර්ගයක්. මෙකාපේරට විටරක් සීමාවච්ච නවෙයි. නමුත් අපේ රටේ හොඳට තියෙන්ට නොමොකද අපේ රටේ ජීවන මාර්ගය අවබෝධ කරගැ කටයුතු කරන පිරිසක්කන්න බුද්ධාගන් කාරෝ කියලා. ඉ එනි නිදර්සනයක් ගම වර්තමාන මොහත. ර්තමාන ොතේ තියන මේ නිදර්ශනයක් ගත්තව අපිට පුුවන් වැඩියපා අරන්තලා බැත්තට ගේ සමානය වෙච්චියයකට යනවා. අපි ගමු අපි යට ගේදව දරනත්ම බ්‍රහ්මදත්ත රජ්ජරුවන්ගේ ජාතක් කතා ගන්නතු වර්තමාන ්‍රහ්මදත්තලගේ කාලේ වගම. වර්තමාන කතන්තරත්තමයි දැන් සතියකට කලින් අපි කවුරුද්දැක්කර රුපවාහිනය තුළින් අරන්තලාවේ ලධහරි මහත්ම යිIP මහත්මයා යනවා තමන්ගේ උසත් නිලධහරයා හමුට. හමුඩගේ ඇම් පස දෙන්න කතාබහ කරවා කිසි පලස්්නයක් නෑ කතාබහ කා අන්න ශෝතයෙන් කතහ කරා ෂෝත සිීටිවිලවෙලින් කතා බහ කරා දෙ කතාබහ කර ෂෝත සිටවිලි ඇයි කෝපයක් මතුුණේ නෑ ඕගතත්වයට පත්වනේ නැහැ. නමුත් ඒ තරන් සූහදව කතා කරපු දෙන්නා එක්කෙනකුට එක්ක ඕගා පන්න වුණා ෂ ශනිි ඕගහපන්න වුණා මොකදදෙහි ප්‍රතිිපරය අනි තමන් තමක සාකච්ඡා කර පුද්ගලයාට එටනම විඩි හතරත්වේල මරගලෙන්ම. මරන්ටනවෙ යාාව ශ්‍රාකච්ඡා කරන්ඩාවේ මෙන්න මේ ධර්මතාවේ තමයි අවුරුදු දෙදා සල් සීකට කලින් බදුන්ව හන්ටි දැක්කේ. මේක දැක්කලා පලවෙනි දේසනාවැදිම මේකි දෙරිපක් කලා පස්සට දැම්මින. ජේ මේ භික්හවේ අන්තා පබ්්‍ය ජිතයනෙන්න සේවී තබ්බාකිව්වා. ඔන්න ඔත්තැන තමයි වරද්ධපු තැන මම දකින්නේ. මට මේට දොස්කියන්ට පුළුවන් අපේ ඇය ඒ දොස්කීමට මං බලාපොත් වෙන්න ඒ මන් බලාපොරොත්වෙ ලමි කතා කරන්නේ. බික්වේ අන්ත පබ්බජි තේනනැතේී තබ්බා කියනකොටට පබ්බජිතයින් විසින් මේ අන්ත දෙක ඇසුරුනො කළ තුයි කිව්වනම් බුදු වහන්සේගේ ධර්මය අතුවාචාරීන් වහන්සේලාගේ පරිවර්තනානුව පැවිද්දන්ට පමණයි. බුදු වහන්ට මේ ලෝකට බණකිවේ පැවිද්දන්ට. එදා හිටියට උන්වහන්සක පැවිද්දෙක්වත් මේ ඉසිපතන මිගදායි. අ්‍යාගමි තස ික් උපනිසා තවස ටිකක් හිටිය පස් දෙනෙ තවත් ඉන්ට ඇති ඔොය පත්තිනට නෙවෙයි දකිින්ට ඇත්ති මමනං තවත් ඉටඇතිවෝ ඉසව් ගොඩක් එකට්ි ඇතින් ඇතින් ඉඳලා හන්ටඇති මෙ තරුණයා මොනවද කියන්ටාව කියලා වයවරද මිනිස්ස ඕන තරන් ඉටරි දවුසෝ තමන්ගේ මතේම හිල්ලිලා දිික්්තිිගතයෝ එතන පබ් ජිතන කියන්න කවුද කියන එක හඳුනලා දුන්නේ නෑ ඒ නිසාද මේ ගිහි පිරිස කල්පනා කරලා තියෙනවා බුදුන් වහන්සගේ ධර්මය පබ්බජිතන් පැවිද්දන්ට පමණයි එම ගිහිෝහඩන්ට බදුන්ආංසි ධර්මදේශනා කරලා නැ ඔන්න තත්ත්ම් පබ්බජිට කියන වචනයට අර්ථකථනය කලා වැරදි ගෙලයි මම කියන්නේ පජි පර්වතයෙන් උපදින තැනත්තාෙනයි පබ්බ ජිට කියන්නේ. ම මේකට තවත් තැන කරම් පින්නන්න. පබ්බජිට අපි ඔක්කොටම තියෙනවා පබ්බටය මොකදද මේ පබ්බටි අපි වාසය කරන පබ්බට අපේ රූපකය මේ රූපකය දැක්කහාම අපි නාඩියකාවට ඉල්ල හිටගැත්තාව පබ්බතය දැක්කහම කවුරු කල හිටෙන්නේ. අත්තම්ම කියල් මම කියලා. මම කියල හිටින් අන්න එතකොට මම හපටින්නේ මොකෙන්ද. මොකෙන්ද. පබ්බතෙන් රූපකය නැමැති පබ්බටය දැකලා මම කියලා හිටෙන යං කිටි පිරිසක් ඉන්නවා නම්. ඒනන් මුළු ලෝකේම කවුද. මමකාර ඇමරිකාවෙන්න ජනාධිපතිතුමත් හිතැන්නේ මම කියලා ලෝකයේ පලවෙනි පුර වැසිිය මේ අහින්ට පාරි වැටල ඉන්න හිඟන්නත් හිතන්න කවරු කියරල මම කියලා හිංගන්න නොත් මරණෙක් මන්ද පත්තෙරි ලා තෙනනුන්ට බුදියන්ටත්තැන දෙන්න රැට අප රට බුද්ධාගන් කාරීගේ රට තකොටට මම කියලා හිතෙනවා. ඒ මම කියල හිතෙන මොකක් දක්කාහම ආන්න පබ්බටේ දැක්කාම දැඟලර පබ්බයේ මොකද්ද තමන්ගේ රූපකය ඒනම් පබ්බ ජිතයනන සී තබ්බා කිව්හම කාර දුන්න හන්තේ බණ කියලගෙන් පැවිදිි පැත්තට විතර මේවා ගැන හිටන්ට කාලේ ඩැඟැවිල්ලතියනවා බුද්දුකෝට හිමියන්ගේ තියෙන අටවලටම වහල් වෙලා දකින්න නැතුව අපට ස්වාධීන චින්තනයක් අපි උඩනකා ගැන්ටෝන. බුදුන්හන්ටේ කොහෙවච්චි වෙනඋහන්සේ ධර්මය අවබූත කරට අටවා ටිකාබලන්ට කියල උන්හන්සේ අටුවා අවක්වදි වෙන ටිකාවක්වදලි වෙන උන්හන්සේගේ ධර්මය සත්‍ර තුල මුන්හන්ේ පැටි කල්ල තියෙනවා. අපි මේවා වෘත කරලා දකින්ට ඕන. ඇයි හෙම කියන්නේ. උන්නහන්ටඒම දේශනා කරනවා සතාග තපපවේදිී තෝ බික්කවේ ධම්මවෙෙනෝ විවතෝ විරෝජනෝ පටිච්චන් ෝ. සතහගොතවරේ අවදාල ධර්ම වවෘර්තක රොත් බලයි නැත්තම් බලන්නේ නැට දැන් එතකළ හම්ම චක්කප පවත්තන ූත්‍ර දේශනා කළ ලොවසි ජනතාවටට අර සිපත්ත නීජේ අවුස පත්දිනාටදව තේරුම් ගැන්ට න්හංචේ කෞුද කියලා තේරුම් ගට ගේ මමට තමතක් ච්ච කමතිකෙන්ට කලින් කියන්න මේ ඉදිි පත්තෙවලුව සි පත්ස ඉහිද ලංකා ජී. ඕකේ කතා කැල්ල තිේෙනවාය ලිපියලියන එක්කනා කාල් මාක්ස්තුමා තමයි ලෝකට ඉස්ව රෝම මෙන්න මේ කරුණ කිව්වේ ඩාවන් තයි මිනිසාගේ පරිනාාමයකිව එයාතමයි ශේෂත්‍රම පුුද්ගලය ඊදක ශේෂත පුද්ගල කාල් මක්ස්තුමා එතුමා කිව්වලු මිනිසා දේශපාලනය විද්‍යාව ආර්ථිකය ආගම සංස්කෘතිය කලාව හොයන්ට කලින් මිනිසා මූලික අවශ්‍යතාතුනක් හොයාගෙන යෑම තමයි මෙ කාල් මාක්ස්තුමා පෙන්නුවේ කාල් මාක්ස්තුමා පෙන්නුවාලු ලෝකෙට මිනිසාට පළමුුවෙන්ම අවශ්‍ය වෙන්නේ ආහාරයයි ඉන්ට නිවාසයයි හැඳගැට හිෙඩි කැල්ලයිඉ කිය කිව්වලු කවද මේක ලෝකට ස්තරෝම කිව්ව කියලා කියන්නේ.ඇයි පත්තරේ හැටියට මම්මේ අහන්න. ්‍යපි පිලිව හම පත්තර දාන්නේ නෑ. මීක දාල තියෙනවාකාල්මාක්තුමාළු ලෝකට ඕක කිව්වේ. මොනවා මත්‍රිපිතකයක් අල්මාර අස්තෙදාලා තියනෙක වැරැද්ද කින්ති සෝත්‍ර දේශනාවට බුදු අහන්ටේ මොකද්ද කියන්නේ. ීවඩ පින්ඩ පාත සේනාසන කියලාන ප්‍රච්ච කිය කතා කරලාටන මෙයාටත් වඩා තවයි හට හිල්ල කතා කර. ජීවර කිවිය මිනිසාට ඇඳුම් ඕන පින්ඩපාත කියන්නේ ආහාරෝන සේනාසන කියන ඉන්ට ගියක් ඕනෑ ඔය තුන විට රැත්ති බිල බදි මිදිහට ලෙඩවෙනකොට බෙහෙට්ටිකත් ඕන කියල බුදුන් වහන්සි කියලට නො තවත් හට කතාර මේ වඩකිනෑ මේ විචාරකයෝ මේ ය දැකින්නේ අර වර්තමානය කාල් මාක්ස්තු වගේ ධාර්ශනිකයන්කිනදී පමණයි මේවා උ ඒ දර්ශනනික එක් ධර් සට සිය කරන්නවල දහනමින් සතවර සීටපු අය බුදුන් වහන්සේ අදට අවුල් දර් හයිශීයකට කලින් මිනිසාගේ මූලි අවශ්‍යතා හතර ඉදිරිපත් කලාා. මෙ මනුස්්‍යයාට චීවර පින්ඩපාත සේනාසන ගිලාන අප්‍ර මේ කාගම කර. කීවරකි ව හම සවර කියල කිව්වා. පිණඩපාතක ව්වාම මේ පින්ඩ පාත කියලා ගන්නකි සේනාතන කියලකට පන්සල කියල කිව්වා. ගිලාර ප්‍රත්ථතිකෙන ගිලම් පපසකිවා. වාමින්හන්ට මින්න මේ වතමයි අර්ථකතන මේවා ශාවද්‍ය බවාපි දකිමු. මේ කාල් මාක්ස්ල කියන්ට කලින් තුන්ලෝ කාග්‍රවූ මහාධර්ශ නිකාණන් වහන්සේ මිනිසාගේ මූලි කවශ්‍යතා හතරකිව මේකටයි මනිසා සටන් කරන්නේ ඔය හතර සම්පර්ණ නන්. නිසුන්ට ප්‍රශ්න අද හ. එතකොට සෝතාපන්න මනෝ භාවි ඉංචත් පුළුවවා. එතකොටට දැන් අපි ම සෝතාපන්න මනෝ භාවි ඊලගට තවයි එකක් ඩාවින්ගේ මතය ගැනත් අප වචනයක් කොතන කියට ඕන. බුදුන්න හන්චලෝකෙට දවින් මතයේ අනුව වන්දුුරාගෙන් අපි බිහි වුණාගෙල ගනවා. වන්දුරකාගෙන් බිහිුණ කැ වාම උත්රන තිවවා. බුදුන්න හන් දැක්කා මිනිසා බිහිනේ බහුන්වේ සරණං යන්තයේ පබ්බතානි වනානිිච ආරාමරුක්ක ජේත්‍යනී මනුස්සා බහිතා ජිතා කියනක තමයි මිනිසාගේ පරිනාමේ ලකහිටිදිරිපත් කලතිෙන්. මිනිසා කියන සත්‍යය ඇත වනේ මේ සියල්ුම සත්‍යයෝ එකට හිටිය එක්තරා යුගයක එක හි මේ ඔක්කොම හිටිය ගල්වෙන් වලාපි. මිනිසා කියල වෙනම සතක් හිටියනෑ මේ තිරිස උත් එක් අපි හිටියේ ට රිඩි කැල්ලක් නෙවෙයි කොලාාත් තක්වත් නැතු අපි හිට ගැල්ලින් වල ආනෙතකොට ඔක්කොම සත්තෝ ඒ සත්වෝ කියනය ගෙන් බයවනාම සත්ත්වයාගේ ස්වභාවය දුවනයක ද බයවිච්චිතැනින් නි භහිතනකට යනවා. අන්න ඒ සත්තුන්ගෙන් එක්තරා කොටසක් බයවනාම දුවන්නේ නැතුව සරණපතන්න්න පටන්ගත්ත ගස්ගල්වෙල අන්න මිනිසාබිහි වුණේ එදා කියලා පුදුන්න්ට පින්න ඔය දෙකින් කෝකුද සච්චය කිය බලන්නක ඉති එ නිනම් මේ සරණපතන්න්නට පටන්ගත්ත එක දැන් ඉතින් අපි ගස්ගල්වල සරණපතනවා බෞුවේ සනන්ගන් පබ්බතාන ආරාම රුක්ක චෛත්‍යය අදත් නැවතිලාද අදති වම තමයි සරණපතන්නේ තකොට නීතංකෝ සරණන්ගේ මංගෙල පුදුන්නවාන්ටේ දාම කිව්වා මේක උක්සස් සරණක් නෙවෙී. තමාගේ ජිත්ත සන්තාරයේද වුණු කරගෙන සත්‍යාබහෝජයක් ලබල තමන්ගේ තමන්ගේ සරණ තමන්ට ලබාගැනීමේ ක්‍රමයක් හදාගැන්ටුවන්. අත්ත ජීපා විහරත අත්ත සරණා විහරත ආනන්ද හාමුතුරුවන්ටත් පිරිණුවම් පාන්ට තුම්මාසකටකින් කිව්වා. ආනන්ඩේ මං පස්සෙන්ට එපා. මම්පස්සෙන් දෙපා තමන්ට තමන් හරනක් කරගන්න. අත්ත තරනා විහෙරත. අත්ත දීපා විහෙරට තමන්ට තමන් ආලෝකයක් කරගන්නඩ කෙලත් අපිට අනුසාසනා කරපුවා මහාපර නිබ්බාන සූත්‍රයේ පවා තිබෙනවා. අපි වමොකුවත් දකින්න ඔහේ ගතානුගතිකුව යනවා අපි මේ ව විචාර සීලියෝ දක්ම මෙතක කොට. ැ තීරුම් ගන්ට ඒ මත දෙකම ඩාවිම් මතයත් ප්‍රතික්ෂේප වෙනවා කාල් මාක්ස්තුමාගේ මතයක්ත් ප්‍රතික්ෂේප වෙනවා ඊට කලින් බුදුන් වහන්ටේ මිනිසාගේ මූලිකවශ්‍යයට ලූ හිටිදිරිපත් කළ. ඒ යන මිනිහ තමයි ඊට පත් විද්‍යාව කලාව ආර්ථික විද්‍යා දේශපාලන ද්‍යාමෝ ඔයායගෙන ඔයාගෙන ඉල්ල දැන් අන්තර්ග හලෝකත් හොයිවා. නමුත් ඔක්කොම් හොයන්ටැට මූිවශත හර ු. තිය සම්පර් චිටල් ගට ම හයාගෙන න්න තකොට අපි ගැට කල්පනා කරමු දැන් අප නවෙත් සෝතා පන්නවිෙන හැටි එතකොට ශෝතාපන්න මනෝභහාවේ ජීවත්වෙනවා නං මිනිසාතර ඇලීම ගැටීම සිද්ධ වෙන්නේ නෑ ඇලීමක් ගැටීමක් සිද්ධවෙන්න. අපේ චිත්ත සන්තානයේ රාගයි දවේශයයි කියන මනෝභාවයන් දෙකින්. ඒ අපි අකුදර ශක්ති විදිහයට දකිනවා ඒ මනෝභාවයන් දෙකෙන් අපි දකිනවා මෙතන අපේ චිත්ත සන්තානය තුළ අරමුණු ගැටෙනකොටට ඇලන ගැටෙන අන්න ඇලින ගැටනට භාවයට පත් වුණහම්ම එයා ඉන්න සෝතාපන්න චින්තන මාර්ගීනවී ය ඕගාපන්න තත්වයට පත්වෙනවා ඔන්න ඔතුන්ට යනකොට තමයි අනාරය චතු සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මේ අනාර චතු්‍රත්්‍යාරරි කෙළේ හොදල් අපිට අද තේරෙන්නේ නෑ. දුක්කතත්්‍යය තමන්ගේ චිත්ත සන්තානයේ වීදනාති වෙනවාට වේදිය මානස්සකෝපනාහ ඉඩන් දුක්කන්ටි පන් පේමි කියලා බදුන්වහන්ටි පැලි කරා අපේ හිතතුළ මේ අරමුණු ගැටනකොට වන්න නැතිවෙන. අප විදන දුක් විදන ධ්‍යත්ත ින්දන මනාපාමනාප අදුක්කම සකු වශයෙන් සඳහන් කරනවා බොහෝ තැන්වල අප විශේෂෙන්ම දකිනවා අනුත්තර ඉන්ද්‍ර භාවනාව තුළත්ේ වචන එවින්දන තුන එතකොට ඒ විින්දනය තමයි ඉදුක එතකොට මේ ප්‍රථ්්‍යන මනිසා දුකට පත්වන අරමුණු ගටන කොට. මේ අනාර චතුශය ක්‍රියාත්මක වෙන්නේ කයි වෙලාදෙ කියලා බලන්න. ැඉමැරි පෝයධාට කියලා. එකකන පෝවිධාටයක හදැන්ටයෙන්. උදේන්දැන් සෑවෙනකං මේ බාහිර ලෝකේ රප සබ් ගන්දර සත් පර්ශූ ගැටනකොට අපේ චිත්ත සන්තනය ඔ සත්‍යහතර වැඩවෙනවා. අනාරි සත්‍යහතර. අනාරරි චින්තනයක් නැ අනාරි සත්‍ය හතර වන්න. අපි අනාරයූ. එට අනාර චින්තනය තුළ පටිසන්වේදනයට දුකට පත්වෙනවා. එතකට දුකට පත්වින්ට හේතුව. එතනම තියෙනවා මොකදද අපේ අතීතයේ මෙනෙහි වෙලා උඩුටයෙනවා. පටිච්ච සමුපාදය. අර බාහිර ලෝකේ රූපය හැපෙන කොට සද්‍යය හැප්පෙනවු අපි ගාව තැම්පත්වලා තියෙනවා මෙෙහි වෙලා උඩට යෙනවා. ඒ රූපයේ සබ්දය පිළිබඳව මනාපනම් මනාප අමනාපනං ගමනාප. එක තම දුක දුක ඇතිවට හේතුව. ඊට පත්්චමි වේදනාවක් ඇතිවුවා හම මොකදද අපි ගන්න ක්‍රියාමාර්ගය. ඒක හන්ට තිියන්ට වුන්ද කොහෙව. දැංවර නිල්දහරිගන්න කතා කර කරන්න එකක නිල්ධහරියකුට වේදනාවක්ාව ඕෝපේදනාවක් මොකදී නිල්දහරි අනුකමනය කරක කිරිය මාර්ග සියල්ගත්තු දූපත්ය වකී කිය හිතන අන්න අනුකමනය කර ටිය අමාර්ග තමන්ගේ හිටතු ඇති වෙච්ච කෝපේ නිරෝධ කරගන්ටෝනු අයාට ඇති් රහ ැති කරකගන්නට ඔන්න ඔන්න තුන්ම නිසාත්ති අනාරිය ගාවතින් ඒ තරහ නැති කරගට ඔුන්නා මොකදද මතුනේ කර්මමාර්ග කර්මමහාර්ගේ මොකදද කරමය අර පුද්ගලයට වෙඩි තිබ්බ ඔන්න අර සතුත චෙක්‍ර යාත්ම වෙල අයවරයි යද සාරාසන්ගේ යකල් ලක්ෂය ශණයකින් සිද්ධෙ වෙන දේවල්වා තක්ෂණ දශයෙන් අරමුණ හන්තුර ගන්නවා ව චිත්තක්ෂණ තිගක් කනකොට මිනි ඕගාපන්න වෙල අර්මනුෂ්‍යත් මරලයවරයි එහෙම නං මේ සෑම කෙනාම තේරුම් ගන්නට ඕන මේ සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඩෛනික ජීවිතේ දෛනික ජීවිතේ සින්ඒ නිසා බදුන් අහංචේ ශෝතාපන්න චින්තනය ජීවත්තෙන්ට. ඕගහපන්න නොවීවාසය කරඩ දැම් බලන්ට ඕගහපන්න උනෑයි මොකද වනේ කියලා අර දුවල තුන් දෙනෙක් අන්නනවා අපේ තාත්ත නැතුව නහම අපට ජීවත්තෙන්ට ක්‍රමයක් නෑ පෙන්චන එකින්ගත් අපිට හදල දෙෙන්ට කියලා දරු අනනවා. එතකොටට තාත්තල හිතන හැටිනේද පේන්නේ. හිතුවද මේ යංකිසි ක්‍රියාමාර්ගයක් කරන්ට කලින් මට දරුවයිවා බිරිිඩක්කින්නවා මේ අයියට යන කළලාවස මොකක්ද කියලා හිතන තාත්තලාද නෑ. ඇයි මෙන්න මේ සත්‍ය ධර්මය අව බෝධ කරලා දීලා නැම ජනතාවට මේ මනුස්්‍ය මහන්සිවෙන්නේ ජීවත්වෙන්ට ජීවත්වෙන හැටිදන්නේ නෑ. ඒකයි අද ලෝකිට වෙලාතින්න. පිසෑම කෙනගේම මූලික පරමාට්‍යය ජීවත්වීම නමුත්ම නිසා ජීවත්වෙන්ට දැන්නෑ ඇයි දන්න ඇත්තේ මේ ජීවත්වීමගෙන යන්න සිතුවිලවෙලින් කියලා දන්නේනෑ. ඒ නිසයි බුදුන්න හන්ටේ හිත පිළිබන දහමක් හිත කියන්නේ චේතනය පිළිබන දහමක් චේතනය වීම පිළිබඳ දහමක් ලෝකටි දිරිපත් කළා දිරිපත් කරලා මේ සෝතා පන්න මටේ මේම ජීවත්තෙන්ට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පෙන්නලා දුන්නා. ඇති මේවා මිනිසාට තේරුම් කරලා දුන්නාම තීරුම් ගන්නවා මම ගේමාස නකට මේ තේරච්ච කාන්තාව ගොඩත්ධනෙක් දුරකතනයෙන් කතාගල්ලා අපිට තේරුණා අපිට ඔබ ඔබතුමා කියලාදෙන්ට ක්‍රමයක් ගෙටර දුරේ ඉන්නකොටම ගෙතර ඉන්න ගමන්ම හිතහ ඩන්ඩ අද ගිතර ඉන්න ගමන් හිතහදනවාවල. බැඩගෙන යනවා දමදිය හඩ භාවන මධ්‍යත්ථාන හොයාගෙනයවා හඩන්් තරහප හට පුලුවන්න භාවන මධ්‍යත්ාන්යන් අරහපම තත්තටත්තවි පස්සති ඒ මොහොතම මේක හඩන්ටුනේ ඒ මොහොතම හදන්ටු මේ හිත හදනකේ මොහතමද තර අපි අපි ස්කූල යන කාලේ අපි වැරදදක් කරනං ගණනක් වැරදිවිදයට හැදුවනං ගණන්තික බලල ඒ වෙලාම වැදි ගණන නිවරදිව පස්සරයක් හදන්ටික ලබිට කිව්වා. ඒ බුදු දහමේ ආභහශයෙන්. ඒ වෙලාම වර්ද හඩන්ට වුණ. අපි දැන්කවර්ද හද දුව පෝධ. පෝයිදාට හඩන්ටයනු. පෝවිදාට හදන හිටක් නෙවෙයි. තමන්ගේ චිත්ත සන්තානයේ සිටවිලි උපදනවා ඒ සිටවිල්ල තමන් ෙනවා නම් මේ මට මනාපයක් උපන්න මේක. ට පුළුවන් මට අමන අපපයක්ක පන්න ගැටෙන්ට පුළුවන්ම වහාම මේකර ඉවසගෙන නවත්තගනින්වා කියලා සෝත මට්‍ය මේ ජීවත්තෙන්ට අට ඉගෙනකමු අපි ඒනිසා මම දැන් ක්‍රමටිකක් කියලන්නම් බදුන්නව හංචේ වදාල ක්‍රම ඕන තරම් මේ සූත්‍රය තුළත මන්දකිනවා. අපි ජනප්‍රියම බුද්ධානු ශාසනාවකමු මේ සෝතා පන්න මට්ට මේ ජීවත්ෙන්ට බදුන්න හන්චේ උගන්නල තියෙනෙකද අප උතුම්තල කටපාඩන් කරගෙනගෙනාව මේ සමාජීෂ දැගේක සමාජයෙන් ඇත්වෙනවා අපි පුංචිකාලය අපිට කටපාඩක් කරවන්නේ එක දෙම වප අපිට කටපාඩක් කරවන්නවා එක දම්ම පදට ඇතුල් වෙලත් තියෙනවා මෙන්න සෝතාපන්න මට්ටම මේ ජීවත්වයෙන්ට බුදුහන්ට කරටකිවව ක්‍රියාමාරග තේරුම් ගන්ටමමයින් ප්‍රත්්න හපු සෑම දිනාම සබ්බපාපත් සාකරනම් කුසලත්්‍ර උපසම්පදක් සචිත්ත පරිියෝධපනං ඒ තම්බුද්ධානු ශාසනම් මෙන්න පුදුුවරයාගේ අරු සාසනය සෝතාපන්න මට්ටමිංච. මොකදද. අපි ශෝතාපන්න මට්්‍යමේ ඉන්නොටට ඕගේ බවට පත්වක වූ හලක්කන්ට වහාම කුසල සිටවෙල්ලක් උපද්දනවා කුසල් කරන වෙලාව. ඔන්න කුසල් කරන්නට කියලා පවරලා තියනවා. කුල් කරනවද පින් කරනවාද. සි ව තමයිෙන පාරවල් කුසල් කිරීමක් න පින් කරට වරල්ල කියලා කියන කට්ටීම. තකොට කුසල් කරට ඕන කුසල් කරට මොකක්ද කුසලේ කියන්නේ. අර ඇතිවෙච්ච අමනාප සිතුවිල්ලට එෙමනැත්තන් මනාප සිටවිල්ලට ප්‍රටිවිරුද්ධ කුසල පැත්තෙන් සිටිවිල්ල උපත් දෙෙනවා අපිට තියවා ශක්ති දෙකක් මේ නාමකාය තුළ කුසල පැත්ත අකුසල පැත්ත කියලා මේ තියෙනවා ශක්ති දෙකක් මේ ශක්ති දෙකක් නැත්තම් විශ්වය තුළ පැවැත්මක් ඇතිවෙන්නේ නැහැ. එනිසා නාමකය තුළත් තියවා ශක්ති දෙකක් පැවැත්මතඳහා තකොට අකුසල පැත්තෙන් අපි දැන් අමනාප හිිවිල්ලක් උපන්න නම් කුසල පැත්්ටගේ සිටුවිල්ල නැතිකරන්නට සිටවිල්ලක් උපදනවා මට අමනනාපයක් හිතතුන මංගේ වසගෙන ඉන්න මංගේ වසගෙන ඉන්නව වසැගන. එක එක දවසක් කරලා හරිියන්නේනෑ. මේක මගින් බණහාන විදත අහගනිදලත් හැරියන්න. තමම්ම මේක අවබෝධ කරගන තමන්ගේ හිතට ප්‍රගුණ කරන්ටඕන. තමන්ගේ හිතට හුරු කරගන්න ඕන. හුරු කරන්නේ ගෙදර ඒ සිතවෙලි උපදින වෙලාවට සිතවෙලි උපදි නැති වෙලාට මේක ප්‍රගුණ කරන්න බෑ අපි මේ කටයුත්ත කරන්න ඕනන්නේ උදී නැගිට තැන රෑන් ඉන්ද යනකක් අපි ජීවත් වෙනකුට උන්වහන්සගේ චික්ෂණය ජීවිතයට සම්හඩ කරලා තියෙන්නේ දැන්තියවා පපුහුණු ක්‍රම දෙක් කර අධ්‍යාපර දෙ පාර්මේන්තු වෙත්තිවෙනවා නිත්්‍යතේ වෙතයෙනවා නේවාසික පපුහුණහා සේවාස්ත පපුහුණුව කියලා. නීවාසික පහුණුව කෙළ ගැනරැන් ගුරුවරුූ සෞඛ්‍ය සේවිකා වූ අනිත්තා අනිත්තායි පහුණු කරන්න ඔන්න හම එක්තර ස්ථානයකයට කැඳවෙලා පහුණ කරනවා. අරම දවස්තලර් විච්චිවිද්‍යාලය ඉහල ළමයි්චි කල්ලගැන සුමානය අද දෙකක් පපුූහුණ කරන ක්‍රමියින්. නීවාටික පුහුණුව ශීවාත්ත පුහුණුවගැන වැඩවල යදිල ඉන්න ගමන්ම පුහුණු කරන ක්‍රමය ගුරුවරු දැන් සේවේදිල එන්න ගුරුවිද්්‍යාලට කැනවන්න එකච්ය ශතියේ දවසද් දෙකක් යයම් මධ්‍යත්ථානට කැනවලා සේවයේදිල ඉන්න ගමම්ම පුහුණුව දෙනවා. එහම නම් බුදුන් හන්සේ ලෝකේ ඉදිරි පැක් කල්ල තියනෙන මොන පුහුවද මේ ගිහිට සේවාස්ථ පූර්ුව කෙල තේරුම් ගන්ට ඇයි අපි මේ සේවය කරන මිනිස්සු. අපිට විශෝල වැඩ සම්බාරයක් කියනවා මොනවද වැඩ. දරුවන් තමන් දරුවෙක් එතකොට අන්න දරුවෙක් වශයෙන් කළ යුතු වැඩ අපිට තියෙනවා. අපි පුංචි කාලේ දරුව එතකට දරුව වශයෙන් දෙමවුපියන්ට කරන වැඩ ඔන්න එක වැඩක්. ඉඩ පටට සාරික් එහෙම බැඳගැත්තාම බිරිඩක් වෙනවා. ස්වාමියෙක් වෙන එතකොට බිරිඳගේ වැඩ කරන්නට වෙලා තියෙන. ඉතින් රස්සාවල් නෑ කියලා දගලන්න. මේ අපිට තින රස්සාවල් වගේකින් සමාජි. එතකොටට අන්න ස්වාමියාගේ බිරිඳ වැඩ දැ වැඩ දෙකයි. ඊට පැච්චේ සවජිකක්කල් යනකොට දරුවට උොම් ෙන්න්නට පටන් ගන්නවා. එතකොට මොකට වෙන්නේ. අන්න දරුවන්ට ගුරුවරයෙක් වෙනවා. දරුවන්ට ගුරුවරයෙක් වෙනවා. දෙෙගුරු කෙලකෑ නම්මට තාත්තට. අන ගුරුතාාන තොරකුත් හැම්බේෙනවා. තමන්ගේ දරුවන්ට හොඳ නාරක උගන්නන ගුරුවරු බවට පත්වෙනවා දෙකුරු. එතකොට තුංගනි රස්ථාව. ඉට පරිසේ හතරිවිජ රස්ථාව ඒ දරුවන්ට යාලු මිත්තෙරෙක් නෑ. ඒ දරුවන්ගේ යාලු මිත්තරයකවුට අම්මයි තාත්යිඩ නයිට තාත්තාට මාත්‍යක ක්‍රිට් ගහ්ක දකිවවාම පර කොල්ල තෝත්ක මොන ක්‍රිකට ඩුපියන් කියලා හරින්න පොඩියකත්ෙ අපි ක්‍රිකට් ගහන් ඕන දරුවත් කි ජීවත්තෙන් ඕන. දරුවගේ මිත්තරයක්ට ඕන අමට කෝපිතු ගහණට කිවත්ත මොක දල කියන්නට ඕන. ඔි කෝම්පිටු හන්ට මට වෙලා කියයන්න කිය ඕවන් අර පොඩි යිල් ලු ඒකත් එක ගහිල ෝම්පිට්තුුක හන්ටනාපි අම්ම කවුද අම්ම මිතුරක් කෙන්ට ඕනු. එතකොටට හතරවෙනි තනතුර පස්සනි තැනතුරක් අපිට තියෙනවා. මොකදද දශ තනතුර ඔය දරුවන් නාවන්යට දිිපිලි හෝ දලාරන්නේ මේ ඔක්කොම ජාතික කරන්නේ කවු. ක කරල කවුරපියියන්ට ඉන්න ලැස්වෙ අපි යුතුකං ඒවා ඒ දරුවන්ට අපි දාස වැඩක් කරට ඕන. ඒ දරුවට කරගටඩ වැඩි දේවල් අපි කරල ෙන්ට ඕනකොට තන තුරුප් පහයි තමන් දෙමව්පියන්ට දරුවක්වනවා දරුතන තුරත් තියෙනවා මහිතාත්තය අපේ ජීවත්වෙනවාන එනිසා දරුතනතුර තියෙනවා ඊට පච්චේ භාරියා තනතුර තියෙනවා ඊට පට්චේ පට මෞතනතුර ලැබෙනවා ඊට පච්සේ ගුරු තනතුර ලැබෙනවා එක හත්තර ඊට පචසේ මිත්‍ර තනතුර ලබවා පහ ඊ පසේ දාසතනතුර ලැබෙනවායි දරුවන්ගේ වැඩ කරල දෙින්ටවන් මවප පියව ව තරනතුරු හයි එතකොටට ශ්‍රමණ ප්‍රාහ්මණයක්ෙන්ටඕන ඒ දරුවන්ට යහපද්ද කියල දෙන සෝතාපන්න චින්තනයේ ජීවත් එට මේ දරුව පුරුදු කරටඕන කිෙර. අම්ම ඉතාත්තයි දෙන්න සෝතාපන්න චීතනයේ ජීවත් වන ගමං දරුව සෝතාපන්න ජිතනයට ගන්ටෝනේ දරුව දෙමව පියෝ දෙන්න බලල සෝතාපන්න වෙන හෙමතමයි විශසාකාව සෝතාපන්න වනේ වයස හ අවුදු හතේදී කොයත් භාවනා කරන්න කියන සෝවාන් වට කියලලා මං කොහෙවත් දැකල්න විසාකා දියනිය භාන කරට ගිල්ලා තියෙන සෝතතා පන්න වෙන්ට කියෙලා. අම්මයි ත්යි දෙන්න සෝතා පන්න සිතුවලි ජීවත්වවා දරුවෝ සෝතා පන්න සිතුවිලිවලට හඩගැහිවා. අද අපේ පවුල්තුල කොහොට තත්වය. ඊ පෙ සවරු පෙන්ව එක යස දාසේති දාහතේද යාලුුණ දහ නමේයනක දරුවක තම්බැලයින්න රත්තරේ ක පරල එම්ම බිරිද. හැබැ ඒකච්වේ වැරද පෙන්න වැරද හදන්ටන්න කැලන්න ලෝකටෙල නිකායින්න. මේට වැඩ මාධ්‍යතුළින් පටන්ගන් ඕන. මේ මිනිසාට හිතාව බෝධ කල්ල දලා මේ අභිහාර පුරුදු කරන වැඩ සටහම් මේ මාධ්‍යතුලින් යනවනංකේම නෑ උදේ පටන්ගත්ත තැනේ දැල රෑදුලහ කනකක් නටවනවා විනිින්ට සලස්සන මිසාක් වෙන මොනුවට කරන්නේ. ඉති විදිින්ට හොයිනෙ න්නේ මේ ඔක්ොම තියන්නේ. ඉඳීමනට දුක කියලබ දුන්නා හන්ට කියන්නේ තුෘශ්නාව මොකටද විනිින්ට තියන ෘස්නාව එනිසා මේ පැත්ත් බැලවේ නැත්තම් මේ හට ගෙනියන්ට බෑමේ තත්වයට එතකොටට දැන් කල්පනා කරල බලන්ට දැන් ඔන්න තනතුරු හතක් කපිට තියනවා. මේ අම්මෙකුට තාත්්‍යකට තනතුරු හතත් තියනවා. ඉතිං ඔය තැනතුරු හත සංකීත කරන්නට කසරු බන්දිිදා මොකද කෙර මහත්තය මාල කිය කියද දැම්මද ුල් පපරුවේදී රජ්ජතයෙන් ඇතුමත්්‍ය නොනට කීියයක් මාල දැම්මද මාල හතත්දාල දොක්කගෙන නාවේ ඇයිඒ මාරහතෙන් පෙන්නන්නේ මොකක්ද නොමට වගකීන් හතත් තියෙනවාදීම් පස්සේ මෙන්න මේ මාලහතමේ ඔළුවට ඩගෙන ඉන්නේ මේවා අපේ අත්තලා මුත්තල මොනතරන් ලස්සනට සමාජයට කවල තියනවාද කියලා ඉතින් කවරුුවත් දැකින්න මලාහ දැන්ම ොකටකෙන මත් දැම්ම ති නොවාව කරන්නද දැනකට දැම්මන වී ඔය කුලියේ දාරගෙන පත්්‍රයා පහු දෙනවා. ඉතින් අඩයි යේ සත්‍යතාවයක් අපි දකින්නේ. මේ බුදු දහම කොයි තරන් ජීවිතයට සම්බන්ධකෙන මොකක්ද මේ සිංගාලෝවාද සූත්‍රය සිංගාලෝවාද සූත්‍රය පෙන්න්නන්නේ සිංගාලෝවාද සූත්‍රය පුරාණය අපි අත්ටල මුත්දලා ගිහිවිනේ වශයෙන් භාවිතා කර ගිහිවිනයකි වන සිගලෝවාද සූත්‍රය ගීහර ජීවත්ත ව ක්‍රමය උගන්න සූත්‍රය අද මේ මොකුවත් අපේ සමාජීයටයන්නේ නෑ. මිනිසු අපි ඔය අරන්තලාව මහවේ පැති සිදධිවලට මුූන් ලට ූදානන්වෙමු. අපි මේවා දැකල දැන්වත් කල්පර කරම මෙතකොට සෝතාපන්න වේ එක ක්‍රමයයක්තමයි. එතකොට සෝතාපන්න වීමට සෝතාපන්න සිීතුවිලි වැල සෝත සිීතවිලි වැල න්ට කාමකෝප උපදිනති සිතුවිල්ි වෙලවාදය කරන්ට කුසල සිටවෙල්ල කොපද්දලලා අපහු සෝතයට වැටෙන්ට පුළුවන්. ඔය ඔක්කෝමකරන්ත වුවමනා කරන ශක්තිය බුදුන්ට පිට වෙල්ල දුන්නා. මේ හිත හදන්ට මේ ක්‍රම කියල දීලා උන්නහන්තක ඔය ක්‍රම මොනවදැනගත්ත හරියන්න. ඒ කායනෝ අයම්භික්කවේ මක්ගෝ කිව්වා. එක්ම මගයි මේකට තියන්නේ. අද මේකත් පැත්තකර දාල මේකට කම්මට්ටාන භවනා හටල තියෙනවා. ශෝතාය යකායිනෝ අයම් භික්කවේ මක්්ගෝ සත්තානං විුද්්‍යාය සෝක පරිද්දවානම් සමතිික්කමයි දුක්ක දෝමනසං අත්තකමායි ඥායස්සාතිිකමයි නිර්්බාන සච්චි කිරියාය නි්බානන් සච්ච කිරියායි යඩිඩං චත්ත ර සතිපට්ටානා කියලා ඒකා එන මාර්ගයක් වශයෙන් බුදුන්හන්ටේ ලෝකයාට අවධාරණය කරා මේකම්මට්හන භාවනාවර වෙයි. හිත දකින සිහය දවුණු කර පල්ලා. නොඹලා නිතරම අරමුණු ගැටෙනට හිත දකින සිහයෙන් වාසය කරන්නට පුණුවෙල්ලා ඒකයි ඒකා අයන මාර්ගය. හිත දකිට අපි නැ අපිට හිත පේන නෑ හිත කියන්නේ චින්තනය පේෙන්නෑ චීතනය වෙන එක පේෙන්නෑ ඒ චීතනයෙන් සිද්ධ වන දේවල් තමයි මේ කර්ම කරන එක. තමන්ට කෝපයාව අරමනුක්ෂායට වෙඩි රි්බා. තමන්ට කෝපයාව බිිඳ කපලල එම්මා. මේ කෝපය නිසා සිද්ධ වෙන ජාති. මෙවා දවසකට කීයක් මේ ධර්මත් දීපේ දකිට පුළුවන්ද මේ මිනිසුන්ට මොකක්ද තියන විසඳුම මේසා වටිනා බුදු දහමක් රට තුළ තියනවා කියලා කියන රට. අද මේ සෝචනය තත්වයට පත්වෙලා තියනවා නැතිරටවල්මීති වැඩිය හොඳයි ඒ මනිසුන්ගේ තියනවා සමාජ පුරද්ධෙන් වත් තිවසීම විඳදරා ගැනීම. අපි මේ තරන් ශ්‍රේෂ්‍ර ධර්ශනකය එක්ගේ ධර්මයක් ජීවත් කරවන රටේ මොකුවත් නෑ උදේ ඉදන් රෑවෙනකං බනත්තානවා බෝධි පූජත් පවත් වන බූගහයට ඉනගෙන සින්දුච්චයනවා වතුනට්ටික කුවක් කරනවා ගැරේනවා. ඔච්චරයි. මේ මනුෂ්‍යයා මොනුවර්දමීව කරන්නේ මේවා කිසි දෙයක් පැහැදිනෑ මිනිසාට එනිසාි මේක කල්පනා කරලා මේ ශෝතාපන්න චින්තනයේ ජීවත්වීම ආගමකට අයිතිරයක් නැවී. ආගමකින් ගිෙන අන්ටෝන දෙයක් නවී. මේක බුදුන් වහන්ටේ ලෝකෙට ඉදිරිපච් කළේ ලෝවැසි ජනතාවට. එතකොට ඒව මේතත්ස මෙතකොටුන් වහන්ටම මේක මහා නිධාන තූත්‍රෙච්චිවා ඒතත්ස්ස දම්මත් අනනු බහෝදා අපපචි වේද. ඒව මෙයම් පජා. රජාාව කියලසනග මේ ලෝවැසි ජනතාව මේ දුකරදරවලට මූුණ පාන්නේ මෙන්න මේ චිත්ත සන්තානයේ අරමුණු ගැටෙනකොට සිද්ධ වෙනදී දකින්න. අරමුණු ගැටෙනකොට මුකදා පිට වෙන්නේ. එතකොට? පි දවෙ ද අපි දකිනව දන්ගත කොට එක ක්‍රමියයක් කිය ල දුන්න මේක එතකොට සෑමකෙනම ඔය මගින් නැවට ක්‍රම හපු අය උදේ නැකිටන කොටම හිට තුළ අධිස්්ඨානයක් හදාගන්ට මමාද අරමුණු ගැටනකොට සිිත දකින සිතුවිලි දකින මට චේත නය වෙන හැටි දකින සහයෙන් වාශය කරනවා කියන අධිස්ථානය පිහිටන්.ඒ අමතක් වෙනවා. කට යකොට ෙර වැඩවලට මුහල් දනකට මත වෙනවා ආය මතක් කරලා ගණ්ඩ. එනිසාඒ දවසකින්න වෙයි අපිට මේ සතිපත්තානය සතියෙන් වාර්සයකිරීම අපිට හුරුරගන්නට ඕහන එක නැතුවම මේ දී කරන්න බෑ. ඉඩ පත්්‍රේ බදුන්න හන්ටේ තව ක්‍රම එකක තැන්වල එක එකක් විදයට කියලා තින්න. අපි ගම ධාරු චිරිය භික්ෂුවට කියලා තියෙනදේ. ධාරු චරිය භික්වට මොකදකිවේ. අරමු ගැන්නකො ත් දත්ත මත්තම් විව්‍ය ුත ුතුමත්තම් භවිස මුතේ මුතු මත්තම් විස්සති විඤ්ඥාතයේ වි්ඥාතමත්තම් භවි්සති ඒවන් සිික්්ෂි තබබං ශික්කි ත්බන් කමටකගරන්් එපා මේ විදිට පුහුණුවයන් ධාරුචරිය ධාරු චිරිය එතකොටට ධාරුචරිය භික්ෂුවට ධාරු චිරිය කැන්න සි. ගස්වල පොතුවලින් සූරුවන්ද දෙ එක් නවේ අපි ඔක්කොටම කියනක් ධ රුචිරිය හන්ඩිවෙලා තිය නෙම විසධි කර පලි භාටාවේ ධ රචිරිය දරාතියන දේට රුචි කරන්න ිය. අරිය අනරිය සූරීය බාරිය විධාකාර ර එකතු කරලා තියනවා. අපි ධරචරියලා මොකක්ද අරමුණ ගැනකොට තමංගාව මතු වෙන දේ තමයි රුචි කරන්නේ ඔයි මිනිියමට බැන්න. හෙද මතුවනේ තමංගාව ්‍රමංගාව දරලතියන දේ රචි කරන පපුත්ජන මිනිසාර ධාරු චිරියලා කියනවා. මේ දුන්නහන්ේ භාවිතා කරපු වච්චන විග්‍රහ කරලා අපි දකින්න ට ඕන. එතකොත් අන්නේ ධාරු චරියලාට මේ පින්ඩ පාතියනකොට මේ බන කියන්නේ අපිත් නිතරම පින්ඩ පාතියදිලා තමයි ඉන්නේ. හිතාගෙන ඉන්නව ඇති පින්ඩ පාතය දිලා නෑ කියලා අපේ ඔරුවට පින්ඩ පාති වනේ අපි දකින්න. බඩට ගන්න එක විතරක් නෙවෙයි පණඩ පාතිේ ඇහෙෙන් පිඩ පාති ලබෙනවා කනෙන් ලැබෙනවා නහයෙන් ලබෙනවා දිවල් ලබෙනවා කයින් ලබෙනවා මනසි ලබෙනවා මේ විඤ්ඥානය හදන්ට පත්සාහාර ලැබෙනවා අන්නේ වෙලාවට මෙයා සතියෙන් ඉඳලා දිිත්්්‍යේ දිත්්්‍යපමන්ත එක්ක දුටුව ඒකෙන් මොකවත් ගැනන. සුතීදුත මත්තැම්පේ ඇහුුණ ඒකයි හොයන්ට යන්න ඇහුුණ සද්්‍යයක්. හෙන්ටකිවේ. තමන් මිදුලතුකයයින්නවා පාරියනවා මනුෂේ දැක් ිච්ච ිත්්තමත්තමි දක්ක දටුව ඒගේ ඒ එක කවුද එක මට ැන්නට එකලාස්සනට හැටට වැඩට ඕූ අහෝ ඇන්න ගියම තමයි මේ අමාරු යටන. සෝතය ඕගේ වෙන්න එනිසා ඉිට්්‍යේ දිිච්චමත්තම් භවිස්සට සුතේ සතුමත්තම් විස්තේ මුතිේ මතම බ හට දැකිනදේ කනට හෙනදේ නාසේයට දැනගේ දිවට දැන්නද කයියට දැනදේවල්ලට අපිට. මනා පමනාපැතින. ඉව සීමාකරගෙන අපි අපි කරන වැඩවල යෙදිලඉන්නවා සතිපට්ඨානින් ඔන්න තවක්‍රමයක්කි දිරිපත් කළලා. ඉඩ පච්ච බුදුන්ාහංචේ සල්ලික තූත්‍ර දේශනාව තවක්‍රම පහක්ි දිරිපත්් කලා. මොකදද මේ කරන්නේ තමන් අනුන්වැරද්දක් කරනවා දැක්කා මනේ අර මනුච්‍යයා නම්පානාතිපාය නැත්තැන් තතුන්ට හිංසා කර මනුච්‍යයෙක් මනන්ං හිංසා කරන්නෑ කළ චිත්තුප්පාද පරිාය. යා ප ිටිවිල්ලක් උපද්දන්ටකව. ඒමිනිිය හොරකන් කර නුචෙක් මන හරකන් කරන්න කියලා චිත්තපාද පරියාය කළ තව ක්‍රමයයක්කි ගැන්නවා. ඉතින් ඒක කරම පහද්දාල තියන අප ආය දවසක කත් කතා කරමු. ඊට පත්මේ ඔක්කොටම වඩා වැෙනගත් විියයටදීලා තියෙනවා එක මජ්‍යමිනිකායි උපරිපණනාසකේ අන්තිම සූත්‍ර දේශනා වශයෙන් ඇතුල් කරලා තියෙනවා මහා මෙ පලවෙනි සංගායනාවද. ඉද්‍රිය භාවනා සූත්‍රය කළක ඉද්‍රනෙවේ අනත්තර ඉන්ද්‍රී භාාවනා සූත්‍රයක් ඉදිරිපත් කරා. මේ ඔක්කෝම සිද්ධ වෙන්නේ අපිට ඉන්ද්‍රීන්ට රූප සබද්ද ගන්ධර සැස් පර්චෝ හැබෙනකොට. මේ චේතනය සිද්ධ වෙන්නේ ඇහට රූපය හැ්පෙන කොට චේතනය වෙනවා. කනට රද්්‍යි වදනකොට චේතනය වෙනවා. ඒගේ ඉන්ද්‍රියන්ට හැත්පෙනකොට චේතන වවා. ආරටික ගන්නකොට චේතනය වෙනවා කාමකෝපාාවක ඇතිවෙන්නේ ගැටුම් ඇතිවෙන්නේ. අන්නේ ඉන්දිියන්ට හැප්ෙන වෙලාවට භාවනාවක් කරනවා බවවෙන්ට දෙන්නේ නෑ මොකදද. මට ඇහෙන් රූපය අප පෙන් වනා මේේ රූපය නිසා මගේ හිතතුල මොකක්ද ඇතුේ මනාපයක්ත් දමනාපි අද්දිි කළල හමද කලා. ඒතන් සතන් ඒතන් පනීතන් යදිදංඋපේ කාති. මට සන්තයි ප්‍රනීතයි මංගේ වසගරින්වයි වසගකිරින්වා කළ මේ කන්ටිපාරමිතාව දියන් කරනවා පි. එතකොටට ඔන්න තව ක්‍රමයක්. එතකොටට අනුත්තර ඉන්ද්‍රරි භහාවනාව වශෙන් ඕක ලෝකෙටි දිරිපත් කල තියෙන. මේ ඉන්්‍ර භාවනාවතයි බුදුන් වහන්සේ ලෝකට දුන්න හතලිස් කකම්මට්හන භාවන එකක්වත් බදුන් හතේ දුන්නන්නේවා නෙවේ බුද්ධ කෝසාමතුරු අපි දුන්නේවා. බුදුන් වහසේ ලෝකට සිරිපත් කරේ මේ අනුත්තර ඉන්ද්‍ර භාවනාව පමණයි. ඒක පුළුවන් සෝතාපන්න මට්ට මේ ජීවත්වෙලා සෝතා පන්න මට්ටම ඉන්න මනුෂ්‍යට පමණයි සිීත තමබර තත්වයට පත්කර ගත්තා හම එතනින් එහට සකුර්දාගාමි මට්ටමට අනාගාමි මට්ටමට ලියුණු කරලා කවදාහර අරහත්ේකට පත්ෙන්ට පුළුවන් වෙන්න හමනැත්තං නිවන්දකිට පුළුවන් වෙන්න. එතකොට මේ තත්වයට අපි කටයුතු කරන්නට ඕන. මට චසල කියන්ඩ වැරිවනාමේ බජටන නැේවී තබ්බා කියනක පබ්බජි කියනෙක්මං අර්ථගතනයගේ ඒ පරවතය වු පන්නාය. එතකොට ප්‍රදක්්ජන මිනිස් ඔක්කොටෝම උන්හන්සේ පබ්බජිට කියෙන වචන පාවිතා කර දැ අපහි බලමු දන්තිකාතරණිය ගතාවේ. ජිවාවිහාරානෙක්කම්ම ිජ කුට අමි පබ්බතය කියන තැන ඒ ධන්තිකාතර නියත්් කියයනවා ඩවල්කාලය ගිජ්ජකූකේවාශය කරන මම මම ඒකින් පල්ලහාට බැත්සාම මේ ගගේ ඉන්න අලියෙක් කමි දෙෙනවා යටටයනවා පේනවා කර අන්න ගිජ්ජකූට පබ්බතේ දිවාවයට නිය කියන්නේ අපි ගත කරන ගීජීවිතය. ගිජ්ජ කූට පරුතිය අල්ලගෙන රූපකයි අල්ලගෙන ඇහැපිනවන කනපිනවන නායපිනවන දිවපිනවන මෙන්න මේ ජීවිතේ ද කියනවා. ගිජ්ජකූට පබ්බති දිවාවිරෙන කරන්න එතන දන්තික අතර නිය පින්න්නනවා මේ රූපකයට ගිජ්ජ කූටේ කියලා. එතකොට අපිත් මේ ගි ගිජ්ජු කමෙන්ක් බැඳිලා ඉන්න කූටේ. ගිද්හය කියැනෙ කිජුකම කොට අපි තෘශ්නාවෙන් මේ මගේ ශරීරයට අපි බැන්දිලා මේ ඉන්ද්‍රියම්පිනවන්නට ගිහාම තමයි. මේ සෝතා පන්න තත්වේ නැතුවෙලා ඕගා පන්න වෙන්නේ. ඕගා පන්න වන හැටියයාගේ ජීවිතය විනාශය කරාගයනවා. ඒ වමේ වර්තමානු සමාජයේ අපිට මේ සිද්ධ වන සිද්ධ වලින් පෙනවා. ඒ නිසා අපි සෑම දෙෙනම උත්සාහ කරන්න ටෝන. සෝත සිිවිල්ලිවල දවසේ ජීවත්තෙන්ට. ඒනිසා තමයි උන්හන්ටේ අනුත්තර ඉදිරි භහාවනාවල් ලෝකෙට ඉදිරිපත් කළේ එකල්ලා ඒකත්ත සංඥාවක් අපිටට නිදිරිපත් කනවා. එමකද අපි විධාකාර නානත්ත සංඥාතියෙන මිනිස්සු. රූපයයක්ත් දැක්ක හම නොඒක් සංඥාපයේ චිත්ත සන්තානය ඇතියෙනවා. කාම සංඥා කෝප සඥා මෝම සඥාදවිර්ෂා කෝද වෛරාජී සංඥාවෝයේ චිත්ත සන්තාානය ඇතියෙනවා ඒ සියුම සං්ඥා නිරෝධ කරලා ඒ අත්ත සඥාවක්රනවා ඒතන් සතන් ඒතන් පනීතන් යදිඩං උපක්කාතිකෙන මේ ඒ අත්ත සඥාවේ සෑමතිනම ජීවත්වෙනට අධිස්ථාර කරගට අද දවස මේ පැහදිල කළ ධර්මතාවලින් මා ඉඩරිපත් කළ උපක්‍රම භාවිතා කරලා දෛනික ජීවිතය තුළ සෑමකනමට ශෝත සිතුවෙලෝ ආසය කිරීමෙන් මේ සමාජේතු ඇතිවෙන ඇලිීම් ගැටිං හා මිනි මරා ගැනින් දරුන් අපපාධවලින් වැලකිලා දැමම් ජීවිතයක් ගතකිරීමට ඔබත් සෑමන් දෙනාටම ලැබවා වූ ධර්මක්ඥාණය, බුද්ධශක්ය වතිෙන් තරවේවා කියෙල මංගා සිින්තනී කරනවා.